ඉතින් ඇයි මේ අවුරුද්දේ මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න හැදුවේ? මේ අවුරුද්දේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම කරන්න හිතේ ගොඩක් මේ ළමයින්ට අපි මේක නේද ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක මාදි ඒක නිසා ඒක ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක දෙන්න තමයි හිතුවේ. මේ වට දැන් ගොඩක් කට්ටිය හිතනනේ මේක කරලා මෙතන නවතී කියලා. මොකද අපිට දැන් අපි ගහපු ක්‍රිකට් එකත් එක්ක අවුරුදු ගාන ක්‍රිකට් ගහලා පැය තුනෙන් හැමදේම උගන්නන්න බෑනේ. ඔව් අනිවාර්යයෙන්. ඒ වුණාට මම හිතන දේ තමයි අපි දෙයක් කරනකොට කන්ටිනියු කරන්න ඕනේ. එහෙම බලාපොරොත්තුක් ඉක්මනට කරන්න ඕනේ. ඔව්. ඔය දැන් එන කට්ටියත් බලාපොරොත්තු වෙන මේක කන්ටිනියු කරයි කියන එක. මොකද වත්තේ ප්ලෑන් එක එහෙම උනේ. කුලියත් ඇවිල්ලා ඉන්න දැන්. කුලේ මොකද ඔයාගේ අපි අපි මේක ඒ කියන්නේ මෙහෙම අපිට මේක ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරගන්න පුළුවන් ඩෙෆිනිට්ලි. ඒ කියන්නේ අපිට ඒ එන අයගේ ඉන්ට්‍රස්ට් එක අනුව ඒගොල්ලන් හිතනවා නම් ඒගොල්ලන්ට මේ වගේ තව එකක් කරලා කියන්නේ තව ප්‍රෝග්‍රෑම් දෙක තුනක් කරන්න පුළුවන් ඒගොල්ල රික්වෙස්ට් කරොත් අපිට ඒකත් කරන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්. මොකද මෙතෙන්ට ඉන්නේ දැන් ස්කූල් ක්‍රිකට් වල ක්ලබ් ක්‍රිකට් එකේ ස්ටේට් සහ ඉතින් ඉස්සරහට යන්න හැම කෙනෙක්ටම මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් මේ මම හිතන්නේ හොඳ වැඩක් මේ එකතු වෙලා මේ මේ අපි කරන්න හදන්නේ. අරද දැන් මම හිතා දෙයක් තමයි දැන් අපි ගේම් එක ගහනකොට හැම ගේම් එකක්ම බලනකොට දැන් අපි දැක නිව්සීලන්ත වල සෞති බෝල්ටි අවුරුදු ගානක් පාර්ට්නර්ෂිප් පැත්තන බෝලින් පාර්ට්නර්ෂිප් එක. ඒ පාර්ට්නර්ෂිප් පැත්තෙක් යනකොට ඒ ගේම් එක හරි ලේසි බැලන්ස් කර රන් කරන්න. මොකද කැප්ටන් ට්‍රස්ට් එකක් තියෙනවා ඒ වගේ දේවල්. කුලේමයි ගාදී අපි දැන් අවුරුදු 10ක් ගාතුන එක දිගට දෙන්නත් එක බෝල් කරලා දෙපැත්තේ. ඒතර අපි දන්නවා කුලේට මොනවද පුළුවන් මට මොනවද පුළුවන් ගේම් වල ඕනේ කියලා. මම හිතනවා දැන් ක්‍රිකටර්ස්ලා ට්‍රේනින් වලට එනවනේ එක එක තැන් වලින්. ඔව් ඔව්. නමුත් අපි ඒගොල්ලන්ට කියන්න ඕන ඒ පාර්ට්නර්ෂිප් එක බිල් කරගන්නේ කොහොමද කියන එක. ඒ බිල් කරගන්න එක හරි වැදගත්. ඒකට මොනවද අපි කරන්න කියන්නේ? ඔව් අනිවාර්යෙන්. මොකද ඒක අර අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් එක්ක යන්න ඕනේ. මොකද ඉස්සෙල්ලාම තමන්ගේ ස්ට්‍රෙන්ත් එක අඳුරගෙන ඒ අනුව ප්ලෑන් එකක් හදාගන්න එක. ඉතින් ඒකට මාලි කිව්වාගේ අර තමන් ඊට පස්සේ ඒක දැනගත්තන් පස්සේ ඕන කෙනෙක් එක්ක කතා කරලා ඒක එක තැනකට ඇවිල්ලා හොඳ කම්බිනේෂන් එකක් හදාගන්න පුළුවන්. ඒකම තමන්ගේ ගේම් එක එතකොට නිකම් ඉම්ප්‍රූව් වෙනවා. ඔව් අනිත් එක දැන් ප්‍රබත්තේ දැන් ක්‍රිකට් ගහන කාලෙත් එක්කම කෝචින් වලට ආවට පස්සේ දැන් මම දැන් උදේට තමයි දැන් මම බෝල් ගන්න අත පැත්තේ. මගේ බෝලේ වදින්නේ පැත්ත. මේ කුලය සීම් අප් රයි. එතකොට දැන් අපි දෙන්න තේරුම් ගන්න දෙයක් තමයි කුලයට බෝලේ ස්විං කරන්න ඕන නම් මම ඒකට සපෝට් එකක් විදියට එක පැත්තක් පරිස්සම් කරන්න ඕන කියන එක. ඉතින් ඒක බෝලින් පාර්ට්නර්ෂිප් එකක් විදියට කෝචින් ලෙවල් එකේ පොඩි අය ඉන්න පටන් ගන්නවානේ. ඒගොල්ලොන් දෙක බෝලේ ෂයින් කරන විදිය අපි හිතුවර ඒගොල්ලෝ දන්නවා කියලා තාමත් මම සමහර අවස්ථාවල ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒවත් කියලා දෙන්න ඕන නේද මේ ගේම් එකේ? අනිවාර්යයෙන්. මම කියන්නේ ඒක දැන් අපි ඇත්තට මේකේ කවර් කරන්න ඕන දැන් අපේ එක්ස්පීරියන්ස් එක අපිට කවර් කරන්න පුළුවන් නේ. දැන් මට කවර් කරන්න පුළුවන් ටෙක්නිකල් පැත්ත මම මගේ කෝචින් එක්ස්පීරියන්ස් එකයි මම ඒ වැඩ කරලා තියෙන කෝචස්ලාගේ දේවල් එක්ක. ඒකෝට දැන් ඔයාට පුළුවන් තනිකර T20 ක්‍රිකට් පැත්ත. එතකොට පරණ බෝලින් මොනවද කරන්න පුළුවන්. එතකොට ඒකේ ඒ සිටුවේෂන් වල මොනවද කරන්න ඕන ඒ හැමදේම ඔයාට කවර් කරන්න පුළුවන්. එතකොට කුලේ අලුත් බෝලින් මොනවද කරන්න. එතකොට මේ 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 එන ප්‍රෝග්‍රෑම් එකේ එන ගොඩාක් යන් අයට ඔය නොලෙජ් එක ගන්න ඇත්තටම මෙහේ ක්ලබ් ලෙවල් එකේ හරිම අඩු පිරිසක් ඉන්නේ මගේ එක්ස්පීරියන්ස් එකේ. ඉතින් මම හිතන්නේ කුලේ ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්පෙෂලි ස්විංග් බෝලින් ගැන ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකේ. මම හිතන්නේ ඒක මාර ඉම්පෝර්ටන්ට්. අනිත් එක මට දහන දැනුන දැන් හැමෝම හිතන් ඉන්නවනේ මේ බෝලින් කියන්නේ ගුඩ් ලයින් ඇන් ලෙන්ත් කියලා. හැබැයි හෝබර්ට් වල නෑ බ්‍රිස්බන් වල නේ බ්‍රිස්බන් වල ඒ ගුඩ් ලයින් ඇන් ලෙන්ත් එකෙන් පිට පැනලා ඊට වඩා චුට්ටක් ඉස්සරහට බෝල් කරානේ ස්විං කරන්න. එතකොට ඔයාට හිතෙන්නේ يعني කුලේ දැන් මම අනිත් පැත්තෙන් බෝල් කරනවා මම වෙනම ගේම් එකක් රන් කරන ගමන් අර රිස්ක් එක අරගෙන ඒ විකට් එකේ බෝලේ යවන්න හොඳයි කියලා තීරණය කරේ කොහොමද? ඇයි එහෙම තීරණය කරන්නේ? ඔව් ඒක ඇත්තටම කන්ඩිෂන් එක අනුව එදා ගේම් එක මම ගේම් ප්ලෑන් එක වෙනස් කරගත්තා මාලි වගේ වෙනදට අපි ලයින් ඇන් ලෙන්ත් කියන එකෙන් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඒ ලෙන්ත් එක බය නැද බෝලේ හොඳට ස්විං වෙන හින්දා තව යාර කීපයක් චුට්ටක් ඉස්සරහට මේ බෝලේ මේ ලෑන් කරා. ඉතින් ඒකෙන් ඉතින් හුඟක් මේ රිසල්ට් එකක් හම්බුණා මාලිග වගේ අර අනිත් පැත්තෙන් එන සපෝට් එකත් මාර වැදගත් වුණා මේ මැච් එකේ. ඒකෙන් මං කියන්නේ දැන් අපි ඒ කියන්නේ ගහපු එක
අපිට උගන්නපු දෙයක් නෙමෙයිනේ. හැබැයි අපි ගහපු එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි තේරුම් ගත්ත අලුත් බෝලෙන් යූස් කරනවා නම් රිස්ක් එක අරගෙන ඒ ලෙන්ත් එක පොඩ්ඩක් ඉස්සරහට දාන්න ඕන බැට්ස්මන් කෙනෙක් මූව් කරලා පාරක් ගන්න විදිය. ඉතින් කෝචින් පැත්තට ගියාම දැන් අපිට තාම ඒ දේවල් කියන්න තරම් එක්ස්පීරියන්ස් එක නැහැ. දැන් ප්‍රබත්ය ළඟ දැන් කෝචින් කරන පොඩි අය ගැන මේක අපිට කියන්න පුළුවන් නම් ගොඩක් වැදගත්. ඒකට අපි කොහොමද ફોકસ කරන්නේ පොඩි අය? නෑ ඒකට අපිට දැන් මේක දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ දැන් ඔයා කිව්වාගේ දැන් උතන දැන් ගොඩක් අය ඔය ඩිසිෂන් එක දැන් ඔයගොල්ලෝ කතා කරා වගේ ලෙන්ත් එක ඉස්සරහට කරගන්න එක කතා කරද්දී ගොඩක් අයට තියෙන්නේ පොඩි තකිතයක් තියෙන විදිහ මේකට ගහයිද කියන්නේ. හිතේ ගහයි කියලා ඒ කියන්නේ ඩවුට් එකක් තියෙන නිසානේ. අන්නේ තෙන්දි තමයි අපි මේ ස්කිල් ට්‍රේනින්ග් එක ඉම්පෝටන්ට් වෙන්නේ. අපිට අවශ්‍ය දේ අපිට ඩිලිවර් කරන්න පුළුවන් නම් අපිට චකිත එන්නේ නැහැනේ. එතෙන්දි තමයි මේ يعني යන් ජෙනරේෂන් එකේ ෆාස්ට් බෝලර්ස්ලා අපි හදන්න ඕන අන්නේ චකිත නැති වෙන එකනම් ස්කිල් ලෙවල් එක පුළුවන් තරම් ඉම්ප්‍රූව් කරන්න ඕන. ඔව් ඒක තමයි. ඒකට තමයි ඔය එන චකිත නැති කරන්න තමයි අපිට ෆීල්ඩර්ස්ලා යූස් කරන්න පුළුවන්. ඒතකොට ඒ කන්ෆිඩන්ස් එක ආවෙන් පස්සේ මමන්ට කරන්න පුළුවන් ඕන දෙයක්. එතකොට දැන් මට නික හිතෙච්ච දෙයක් ඔය චකිතය සහ පෙෂේක කියන එක දෙක එක ළඟ යන වගේ වැඩක් තියෙනවනේ. ඔව්. දැන් ක්‍රිකට් එකේ නිතරම කතා වෙන්නේ මාන ප්‍රෙෂර් එකක් ඇතිනේ. එතන ප්‍රෙෂර් එක ක්‍රියේට් වුණා කියන්නේ. ඒ කියන්නේ නිකන් දැන් ඔය කියන ඒවත් එක බලුවාම Tamanට අවශ්‍ය දේ කරගන්න බැරි එක තමයි ප්‍රෙෂේක කියන එක. අන්න. එතන ඉතින් මං හිතන දැන් අර ඒ ප්‍රෙෂර් එක අපි ගන්න එතෙන්දිනේ. ඒ කියන්නේ අපි එනවා එක ස්ටේජ් එකකට ඇවිල්ලා අපි හිතනවා මට දැන් මේ වෙලාවේ මේක කරගන්න පුළුවන්ද බැරිද කියන තැනට. තමන්ට ඒ වෙලාවේ ඔළුවට එන්නේ මේක මට පුළුවන් ෂුවරගෙනම කරන්න කියලා නම් ඒ වෙලාවේ තමන් සක්සස්ෆුල් වෙනවා. හැබැයි සමහරෙක්ට වෙනවා එතෙන්දී ඇවිල්ලා නතර වෙනවා දෙකෙන් ඒ කියන්නේ ඩිසිෂන් මේකින් එකකට ඇවිල්ලා හිතනවා දැන් මොකද කරන්න කියලා. ඔව් ඒතකොට ඉතින් වැරදි ඩිසිෂන් එක ගන්න තියෙන chance එක වැඩි ඒතකොට. හැබැයි දැන් ඔය හැමදේම අපිට දැන් ඕවා අපිට ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් කරන්න බැරි වුණාට අපිට ස්කිල් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හැබැයි දැන් පොඩි අය දැන් විශේෂයෙන් දැන් කෝචින් වලදී ගොඩාක් වැඩගත් වෙන්නේ මේ අවුරුදු 13 14 15 10 ඒ කාල තුලනේ. ඒ කාල තුලම මේ දේවල් හරියට ඔළුවට ගියොත් එතකොට මේ හැම දෙයකින්ම ප්‍රෙෂර් එක නැති කරගන්න පුළුවන් ස්කිල් එක හදාගත්තොත්. ඔව්. හැබැයි ස්කිල් එක හදන්න එකම ක්‍රමයනේ තියෙන්නේ. Taman කොච්චර බෝල් කරන තරමටද මේක හැදෙන්න කියන එක. ට්‍රේනින්. බෝලින්. එතකොට බෝලින් ෆිට්නස් කියන්නේ කොච්චර වටිනවද ගේම් එකක් කරගෙන ක්‍රිකට් ගෙනෙකුට. ඒ බෝලින් ෆිට්නස් එක හරිය ඉම්පෝර්ට්. මම හිතන්නේ ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඒ කියන්නේ බෝලර් කෙනෙක් බෝල් කරලා තමයි තමන්ගේ ඒ මසල් මෙමරි එක ඉම්ප්‍රූව් වෙන්නේ. එතකොට තමන්ට බෝලේ දාන තැන තමන් යූස් කරන ඇන්ගල්ස් ඒව ඉගෙන ගන්න ලොකු කාලයක් අවශ්‍යයිනේ මාලිගේ. ඉතින් එතකොට මේ කාලය අපි මේ යන් ෆාස්ට් බෝලර්ස් මේ කාලේ පාවිච්චි කරේ නැත්නම් මේ ටයිම් එක ස්පෙන්ඩ් කරේ නැත්නම් ඒගොල්ලෝ කොච්චර ෆිට් උනත් වැඩක් නැහැ. අර බෝල් කරන්නේ නැතුව එළියේ කොච්චර ෆිට්නස් කරලා ෆිට් උනත් වැඩක් නැහැ. බෝලිං වලින් විතරමයි මේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මොකද මම දැන් අපි දෙන්න සෙල්ලම් කරනකොට ට්‍රේනින් වලින් පස්සේ අපි සපත්තු දෙකක් තියලා ලෙන් තියලා බෝල් කරනවනේ. ඒක දැන් අපි දැකලා තියෙන බෝලර්ස්ලා මේ එනවා මැච් එකක් දෙකක් ගහන යනවා. එතකොට දැන් කුලේ ඇවිල්ලා අවුරුදු ගාණක් සෙල්ලම් කරා ඉන්ජරි වලින් එළියට ගිහිල්ලා නැහනේ. ඉන්ජරි කියන්නේ මැච් එකක් මග දාලා ගිහිල්ලා නැහැ. ඒකට පොයෙන් අමාරුයිනේ ට්‍රේනින් කරන්න. ඒ කියන්නේ ප්‍රැක්ටිස් වල බෝල් කරන ඊට පස්සේ මාර මහන්සි ෆීල්ඩින් කරන දැන්se හිතෙන්නේ අද ඕන්නේ නැහැ කියලා හිතනවනේ. මං අහන්නේ කොහමද අද ඕන්නේ නැහැ කියන එක අතහැරලා නෑ තව විනාඩි පැය භාගයක් විනාඩි 40ක් මම ස්පොට් බෝලින් කරන තැනට ඔළුව ફોકસ කරේ කියන එක. ඔව් ඒක තමයි. ඒක මාර ඉම්පෝර්ට්. මොකද අනිවාර්යයෙන් දැන් පැය සාමාන්‍යයෙන් normal ප්‍රැක්ටිස් session එක පැය දෙකක් තුනක් විතර යනවනේ. ඉතින් අපි විනාඩි 45ක් උඩින් විතර ඔව් ඒ අතරතුර බෝල් කරනවා. ඒ වගේ කාලයක්. හැබැයි ඔතන අපි මයින්ඩ් එක හදාගන්න අපි කොහොමත් ඒ ටික බෝල් කරනවා කියලා. හැබැයි ඉතින් අර මාලි කිව්වාගේ ඔතනින් ඉතුරු පැය භාගේ කොහොමද හදාගන්න පන්න ගන්න. ඉතින් ඒකත් ට්‍රේනින් වලින්ම තමයි එක දවසකට බෝල හතරක් පහක් දාලා පටන් ගන්න පුළුවන්. ඒ වගේ ඔයගේ මයින්ඩ් සෙට් එක හදාගත්තොත් මම හිතනවා ඕකත් ඕන බෝල කෙනෙක්ට කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක දැන් ඇත්තටම දැන් ඔය මයින්ඩ් සෙට් එක හදාගන්න
දැන් අපිට අපිට කියලා ගෝල් එකක් තියෙන්න ඕනේ මම මම මගේ මගේ ටීම් එකේ හොඳම බෝලර් වෙනවා මම ඉම්ප්‍රූව් කරන්න කොතනද කියන්නේ කොතනද මම කොච්චර ඔව් මම මගේ මොන ඒරියාස් ඉම්ප්‍රූව් කරගත්තොත්ද මට ඊළඟ ලෙවල් එකට යන්න පුළුවන් ඕක මතනේ ඔක ඔය ඔය ඩ්‍රයිව් එක එන්නේ එතකොට අපි අපිට පුළුවන් නම් ඒ ටයිම් එක අපි අපිට ගෝල් එකක් දාගෙන කරන්න මම මේ අවුරුද්ද මෙච්චර විකට් කරන් තියෙනවා එහෙනම් මට මේ විකට් සීසන් එක ඉවර වෙනකොට විකට් 35 40ක් ගන්න නම් මම මොකද්ද කරන්න ඕන මං තව මොන මොන වගේ එක්ස්ට්‍රා වර්ක් කරන්න ඕනද කියන තැනට මයින්ඩ් එක හැදුනොත් ඉබේ මතෙන්ට යනවා අර අර ටයිම් එකට එතකොට ඔළුවෙන් අමුතුවෙන් හිතන්න අවශ්‍ය නැහැ නේද තමන්ව නිකන් පුෂ් කරගන්න ඕනේ ඉබේම ඩ්‍රයිව් වෙනවා මොකද මේ ඔල්රෙඩි අපිට ගෝල් එකක් තියෙන නිසා අනිත් එක දැන් මට වැදගත්නේ ඔය දෙන්නත් එක්ක විදියට ගහපු නිසා බෝලස් මම දැකගෙන හරි කැමති අලුත් බෝලෙන් බෝල් කරන්න මොකද බීට් කරන හරි ලේසියිනේ බෝලේ ස්විංග් වෙනවා බවුන්ස් තියෙනවා හැබැයි බෝලේ පරණ වෙනකොට හරි ආස නැහැ ඒ බෝලේ ගන්න මොකද හේතුව යාර ලොකු ගොඩක් සෙල්ලම් දාන්න බෑ කියලා නමුත් කාලයක් යනකොට රිවර්ස් ස්විංග් එක ස්ලෝ බෝල් එක ඒවත් එක්ක මේ ගේම් එක වෙනස් වෙලා පරණ බෝල් වලට බෝල කෙනෙක් වුණාම ජොබ් එකක් තියෙනවනේ අලුත් බෝලෙන් තියෙනවා මැද හරිය තියෙනවා අන්තිම හරිය තියෙනවා අපිට එක තරම් බෑ කියන්න බෑනේ කැප්ටන් දෙන්නේ කොතනද දාන්න වෙනවනේ එතකොට මං අහන්නේ දැන් අලුත් බෝලේ පැත්තක දීමුක අලුත් බෝල අපි බේසික් ක්‍රිකට් එකනේ ලයින් යන්නේ ඒක දෙකම එක. ඔව්. පරණ වුණාම ඔයා අලුත් බෝලෙන් අවුරුදු 13ක් දාපේක මං අහන්නේ පරණ බෝලොත් මට මතක අපි දෙන්නත් දාගුණ 49 වෙනි ඕවරු. එහෙනම් 19 වෙනි ඕවරු. ඔය ගේමේ අපි ඉන්නවනේ. ඔව්. ඒකට ફોකස් කරේ කොහොමද? ඒ ස්කිල් තුන. පරණ බෝලෙන්, අලුත් බෝලෙන් සහ සෙමි. මේ තුනට ස්කිල් තුනක් ඕනද එහෙම නැත්නම් අපි ඕන වෙලාවක දාන්න මේ ගේම් එකේ පුරුදු වෙන්න ඕනේ. स्किल ओन ट्रेन कर ट्रेन करोन वे मुखद गेम के अभी दाने सिचुएशन मोन इधर क्रियेट बोले ट्रेन कर हिट तर सब कथा कर प्रशेक अड़कर इतकोट तमं अलू बोलो अद पांड बोलो अद बोलो इकट ट्रेन कर हिटे आने टीम मेक प्लेस कैप्टन मुन कथा टेस्टमेंट कौन ओवर कथा वन डे मे इन ओया हईटे हम हईटे तीन दमेन अपहसुई पता हिरो एक मगर गुहमद ओन विला रेडी बोले मम हिदाने ट्रेनिंग वाल हदागा स्पेशली अभी गुडकलाट अभी ट्रेनिंग वाल अभी एक एक कैरी वर्ल्ट खड़ागा तो अभी ट्रेनिंग वाले कराने पुलवान देता अभी एक स्पेल कदा ट्रेनिंग वाले इट पास गीला फील्डिंग करना आई अभी स्पेल कदा इतको अभी टिकट मैच सिचुएशन इकेदमा अभी ट्रेन कराने ये अभी मैच सिचुएशन का दागे मैच इन विधिमा अभी ट्रेन करना अभी टेक हेमदाम करना वैसे नम अडमगा सती दवास देखा अभी ट्रेनिंग सेशन पोडक अभी ये विधि डिजाइन करना आप बॉडी एक कंडीशन में ना एक मम हिता नहीं मुकद अभी अमतर जिम में एक्सरसाइज करने स्ट्रेंथ है देना नमो अरे मैच फिटनेस से कट समान दया करेगा ना एक समान ट्रेनिंग का कर एक मम हिता ने एक थोड़ा करा कर अदा करने फुल अभी पेना बोकर लगे अम्मो नमें बै दुअन बै हई वगे ඒක එන වැදගත් අනිත් එක මට දැනගන්න ඕනේ බැට්ස්මන් කෙනෙක්ගේ රිද්ම් කඩනවා කියන්නේ මොකද්ද කොහොමද කඩන්නේ කියන එක ඔය රිද්ම් කඩන එක ගොඩක් වැදගත් ටෙස්ට් ක්‍රිකට් එකේ ඔයාලා මාර එක්ස්පීරියන්ස් තියෙන ටෙස්ට් ක්‍රිකට් එකේ මං අහන්නේ දැන් පේස් එකත් බවුන්ස් එකත් 145 පස් ඒතොර ඒකත් එක රිද්ම් කඩනවා කියන්නේ අපි ස්මාර්ට්ලි කොහොමද ඒක කරන්නේ ඒක ඉතින් තමන්ගේ වේරියේෂන් පාවිච්චි කරන එක තමයි මම හිතන්නේ මේන් තින් ඒ කියන්නේ දැන් ටෙස්ට් මැච් එකකට ගියාම අපි ගොඩක් වෙලාවට අපි බන්ඩේ එකක T20 එක වගේ නිතර ගොඩ වේරියේෂන්ස් ගේන්නේ නැහැ. නමුත් අපි ඕවර් එකට එකක් වගේ තමයි සර්ප්‍රයිස් බෝල් එකක් වගේ තමයි එකක් දෙකක් තමයි පාවිච්චි කරන්නේ අපේ වේරියේෂන්ස් ගොඩක්. ඒකට අපි බැට්ස්මන්ව සෙට් කරන්නනේ හදාන්නේ ටෙස්ට් මැච් එකේ.
ඉතින් එතෙන්දී අපි ගොඩක් වෙලාවට ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම උදාහරණයක් මම ගොඩක් වෙලාවට මගේ බවුන්සර් එක තමයි පාවිච්චි කරේ ෂෝට් බෝල් එක. ඉතින් ඒ වගේ තමන්ගේ ස්ට්‍රෙන්ත් එකත් එක්ක කොහොමද මේ වේරියේෂන් එක ගේන්නේ කියන එක තමයි ඉම්පෝටන්ට්. ඒ කියන්නේ තමන් එක ප්ලෑන් එකක ඉන්න ගමන් කොහොමද විකට් ටේකින් බෝල් එක පාවිච්චි කරන්නේ කියලා. අනිත් එක මම ගුලෙන් අහන්නේ දැන් හැමෝම හිතනවානේ මට තියෙන්නේ ඕරේ අරන් බෝලේ අරන් ඕරේ දාන්න කියලා. හැබැයි අපි ඒ තියෙන එක්ස්පීරියන්ස් අපි දන්නවා ඕවරේ දාන්න කලින් දැම්මට එන්න කිව්වොත් ස්කෝබෝඩ් එකේ ලකුණු කීයක් තියනවද එතකොට ඒගොල්ලෝ රේට් එක කීය ගානේ ගහන්න ඕනද ඔය දේ බලන්න ඕනද නැද්ද අනිවාර්යෙන් බලන්න ඕන මොකද ගේම් එකක අපි කතා කරන වගේ වන් ඩේ එක නම් ඕවර් දෙකක් තුනක් තමයි ස්පෙල් එක T20 එක නම් එක ඕවරයක් ස්පෙල් එක ඉතින් හැමතිස්සෙම ඔළුව හදාගෙන ඉන්න ඕනේ මට දැන් ඕවරේ හම්බේ. දැන් මේ වෙලාවට බෝලේ හම්බේ. හැබැයි Taman හිතා ගන්න ඕනේ ඕවර් ඕවර්ස් යන විදිහටත් මේ වෙලාවේ මට හම්බෙන්න පුළුවන් කියන එක. එතකොට දැන ගන්න ඕනේ ස්කෝ බෝඩ් එකේ කීයක් තියෙනවද ඉස්සෙල්ලා බෝල් කරනවද අපේ මේ ඒක ඩිෆෙන්ඩ් කරනවද කියන එකත් එක්ක Taman ගේම් ප්ලෑන් එක හදා ගන්න ඕනේ. මේ ඕරේ ලකුණු 10කට 10ක් ගහන්න තියෙනවා නම් ඕරේකට ඒක 7කට 8කට කොහොමද දාන්නේ කියන ඒකම ඕවරේට යන්න කලින් ෆීල්ඩ් එකක් ඔලුවෙන් හදාගෙන තියාගන්න ඕනේ මගේ මේ බෝලා බෝල් මගේ සෙට් එකට මේ මේ ෆීල්ඩර්ස් මගේ මේ තැන් වල ඉන්න ඕනේ කියලා. ඒතකොට හරි ලේසි ක්‍රීස් එක උඩට ගියාම තව ටිකක් වැඩිපුර වෙලාවක් චූටි වෙලාවක් මේ බැට්ස්මන් ගැන හිතලා බෝල් කරා. ඒ කියන්නේ ඔය කියන්නේ මැච් ඒ කියන්නේ මැද්ද ඉන්න බැට්ස්මන්ලා දෙන්නට මොකද්ද කරන්න යන්නේ කියලා ප්ලෑන් එක අපි හදාගෙන ඉන්න ඕන ෆීල්ඩ් එකේ ඉන්න ගමන් ඊළඟට බෝලේ කොයි වෙලාවට අතර දුන්නත් අපි දන්නවනේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් නේ ඊළඟ ඕරේට කියලා. ඊළඟ ඕරේ මට දෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ කියන්නේ අර හැමතිස්සෙම හිතන එකක් නෙමෙයි මේ කියන්නේ අර දැන් හැම බෝලේකම ප්ලේ එකක් තින්නේ තප්පර 10ක් වගේ ප්‍රමාණයක් නේ. ඒකේ ඉන්න ඕනේ මට දැන් බෝලේයි කියලා ෆීල් කරද්දී. එතනින් එහා අපිට සමහරට තප්පර 30ක් 45ක් වෙනවා බෝලයක් දාන්න කලින්. අන්න ওই වෙලාවේ තමයි ඕක හිතන්න ඕනේ. තවත් වැදගත්ම දෙයක් තියෙනවා ක්‍රිකට් එකේ මට හිච්ච දෙයක් හැමෝම කියන්නේ මම ගහන්නේ මගේ ගේම් එකේ කියලා. මේ ගේම් එකේ මගේ ගේම් එකේ ගහන්න පුළුවන් දෙහි නැත්තම් ටීම් එකට අවශ්‍ය ගේම් එකද ගහන්න ඕනේ. එහෙමයි. අපි හැමෝටම අපේ කියලා ගේම් එකක් තියෙනවා. හැබැයි අපේ ගේම් එක අපි ඒ කියන්නේ අපේ ගේම් එක අපි ගහන්න ඕන ටීම් එකේ ප්ලෑන් එකේ. එතන තමයි ගොඩක් අයට වරදින තැන. ඒ කියන්නේ අපිට අපේ ගේම් එක විනාශ කරගන්න වෙනවා අපි ඉන්න සිටුේෂන් එකටයි ටීම් එකේ ප්ලෑන් එකටයි. ඉතින් එහෙම නැතුව මම මගේ ප්ලෑන් එකේ ඉන්නේ කියලා ඉවර වෙලා ඒක ටීම් එකට හෙල්ප් වෙන්නේ නැහැ. මම දකිනවා ගොඩක් තැන්වල ඒක නෙවෙයි ඒක. මං හිතන්නේ ඒක හරි නෑ කියලා. ඉතින් මේ විදියට තමයි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකත් පාසල් ක්‍රිකට් එකත් යන්නේ සහ යන විදිය. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝටම පැහැදිලි නැති ක්‍රිකට් එක කොහොමද ගහන්න ඕනේ සහ මොනවද වෙන්නේ කියන එක. ඉතින් ඒ ගැන අපි කතා බහ කරේ. ඉතින් ඔයගොන්ට අවස්ථාව තියෙනවා මේක බලන්න, මේකෙන් දේවල් ගන්න. ඉතින් මේ වගේ දේවල් තමයි අපි ඩිසెంబර් 7 වෙනිදට මේ හැම ක්‍රීඩකයකටම දැනගන්න සහ ප්‍රැක්ටිකලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එකතු වෙන්න ඩිසెంబර් 7 වෙනිදා අප තුන්දෙනාත් එක්ක. ग्राउंड है।